වසර 5000 සිට දස දහස දක්වා තරම් ඈත අතීතයකට උරුමකම් කියන ලෝකේ පැරණිතම සුවසේවා ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ ආයුර්වේදයයි. බොහෝ විද්‍යාර්ථීන් පිළිකන්නා ආකාරයට ඉන්දියාව මුල් කරගෙන බිහිවන්නා වූ මේ දැනුම අනතුරුව ක්‍රමයෙන් පුරාතන චීන වෙදකම ලෙසත් අරාබියේ යුනානී වෙදකම ලෙසත් අවසානයේ ග්‍රීසිය මුල් කරගත් හිප්‍රොකොටිස්ගේ බටහිර වෙදකමේ ප්‍රාරම්භක අවස්ථාව ලෙසත් විකාශනය වී ඇත. එලෙසින්ම වසර දහස් ගණනක ශිෂ්ටාචාරයක ජීවමාන සලකුණු දරමින් අදටත් විරාජමානව පවතින අනුරාධපුරයේ ඓතිහාසික කලාවැව ආසන්නයේ විජිතපුර ග්‍රාමයේ පිහිටා ඇති ආයුෂ් කේන්ද්‍රය නම් පාරම්පරික වෙද නිවහනට සුවිශේෂී වන්නේ කරුණුකරණාවක් මුල් කරගෙනය. සුභ සිත ශාන්තිය සිද්ධ වේවා හිතවතුනි. ඔබ හැම දිනාටම මම පෞද්ගලිකවම සන්තෝෂ භාවයට පත් වෙනවා. අපේ හිතවත් නපිස් දීන් වෙද මහත්මයා පිළිබඳව මගේ ආවංක අදහස ප්‍රකාශ කිරීමට ලැබීම සම්බන්ධයෙන් එතුමා දැන හඳුනාගෙන වැඩි කාලයක් නැහැ. එතුමා අපේ පාඨශාලාවේ ආචාර්යවරයෙකු විදිහට වැඩ කටයුතු කරන අතර ඔහු පාසලේ ජනප්‍රියතම ගුරුවරයෙකු විදිහට වැඩ කරනවා. ඒ වැඩ කරන ගමන් ඔහු සිංහල පාරම්පරික වෙදකම හොඳට හදාරලා ඒ හා සම්බන්ධ හමේ රෝග විශේෂඥෙක් විදිහට මේ පළාතේ පිරිස්වලට බෙහෙත් හේත් ප්‍රතිකාර සිද්ධ කරනු ලබනවා. එතුමා පිළිබඳව මා දැන අසා ඇති පරිදි සහ මගේ මිත්‍රයින් හිතවතුන් ඔහුගෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙන ආකාරය පිළිබඳව කතා කරනකොට එතුමා මේ ප්‍රදේශයේ කරන මහා විශාල සේවය ප්‍රදේශයකට පමණක් නෙමේ රට පමණක් නෙමේ අද දෙස් විදෙස් පවා ප්‍රචාර වෙලා තිබෙනවා. එතුමා ලෝකයේ විවිධ රටවල්වල සිටින අපේ නොනාවරුන්ට මහත්වරුන්ට මේ චර්ම රෝග සම්බන්ධව විශේෂයෙන් ප්‍රතිකාර කිරීමට කීර්තියක් ජනප්‍රියත්වයක් ලබලා තිබෙනවා. ඉතින් එතුමාම ප්‍රකාශ කළ පරිදි මා සමග මේ හාස්කම් සහිත අසිරිමත් සිංහල වෙදකම එතුමාට ලැබිලා තියෙන එතුමාගේ පිය උරුමේ. එතුමාගේ පියතුමා මේ ප්‍රතිකාර කර්මය ලබාගෙන තිබෙන එතුමාගේ පිය පරපුරෙන්. එතුමාට මේ ප්‍රතිකාර සම්ප්‍රදාය ලැබිලා තියෙන්නේ අපේ පූජනීය ස්වාමින් වහන්සේ නමගේ අතින්. ඉතින් උන්වහන්සේ ලබා දුන්නු ඒ පුස්තක පාඩම් කරලා පිය ඇසුර ලබලා එතුමා සංස්කෘතෙන් මේ ශ්ලෝක අපිත් සමග කියමින් ඒ විෂය පිළිබඳ එතුමාගේ දැනුම කතා කරන අවස්ථාවේදී අපිට අසිරිමත් ආශාවක් ලැබුණා. ඒ වගේම අත්දැකීමක් ලැබුණා. වටිනාකමක් හඳුනා ගන්නට අවස්ථාව ලැබුණා. මොකද මමත් පිය පරම්පරාවෙන් සිංහල වෙද උරුමයට සම්බන්ධ පුද්ගලයෙක් නිසා මගේ පියතුමා සිංහල වෙදකමින් ප්‍රතිකාර කරනවා අපි ඇහැට දැකලා තිබෙන නිසා මේ වඳ වීගෙන යන ලංකාවෙන් අභාවයට යන වැළලී යන මේ සිංහල ප්‍රතිකාර ක්‍රම අපේ ශ්‍රී ලාංකිකයන් ජාති ආගම් කුල ભેද වලින් තොරව දැනගෙන හඳුනාගෙන හදාරලා අවබෝධයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලෝකයේ සිටින සමස්ත මනුෂ්‍ය වර්ගයාටම නිරෝගී සුවය සඳහා මේ කරන ප්‍රතිකාර අපි අතිශයින්ම අගය කරනවා වර්ණනා කරනවා. තව තවත් වැඩි වැඩියෙන් එතුමාගෙන් ප්‍රතිකාර ලබාගෙන එහි ගුණ අත්දැකලා එහි ශාන්තිය ලෝකයට ප්‍රකාශ කරන්නට කියලා අපි ලෝකයාට ආරාධනා කරනවා. මේ මහඟු මිනිස් සම්පතෙන් තවදුරටත් වැඩ අරගන්නට කියලා අපි ලෝකයාට විවෘතව ආරාධනා කරන සිත්න අතර මම පෞද්ගලිකවම අපේ නපිස් දීන් වෙද මහත්මයාට තව තවත් මේ වෙදකම ඉදිරියට සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ආශිර්වාදේ නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. විටිලිකෝ ලංකා පාලනය වන්නේ ආයුෂ් කේන්ද්‍රය මකිනි. පරම්පරා පහක් පුරාවට ජනතාවට සුවසිත සැලසූ ආයුෂ් කේන්ද්‍රයේ වර්තමාන මෙහෙයුම් කරවා විශේෂඥ චර්ම රෝග ආයුර්වේද වෛද්‍ය නෆිස් ඩීන් මහතාය. මෑත ඉතිහාසයේ සැලකීමේදී එතුමාගේ සියාවන පිච්චේ නම් වූ වෙද මහතාගෙන්ද අනතුරුව සිය පියා වූ විදුහල්පතිවරයෙකුද වූ නූර්දීන් වෙද මහතාගෙන්ද ලද ආභාෂය නිසාම දහස් ගණනක් වූ සුදු කබර හා පොතු කබර රෝගීන්
මෙතුමන්ගේ ප්‍රතිකාර ලබාගෙන ඇති අතර අතිමහත් බහුතරය පූර්ණ සුවය ලබා රෝගයෙන් නිට්ටාවටම සහනයක් ලබා ඇත. මෙහිදී තීර්ණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් මෙම පැරණි පුස්කොළ පොත් දෙමළ බසට හරවන ලද විදුහල්පතිවරයෙකු වූ නූර්දීන් මහතාගේ කැපවීම අගය කළ යුතු ඇත. වර්තමානයේ ලොව පුරා සුදු කබර හා පොතු කබර රෝගය වැළඳී ඇති මිලියන ගණනින් පිරිස් පීඩාවට පත්ව බටහිර වෙදකමින් ප්‍රතිකාර ලබා ගන්නා නමුත් සැලකිය යුතු මට්ටමේ සුවයක් නොලබන බවද නොරහසකි. සුදු කබර හා පොතු කබර රෝගයෙන් පීඩාවට පත් ලොව පුරා සිටින රෝගීන් විශාල ප්‍රමාණයක් වෛද්‍ය නෆිස්ටීන් මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර විද්‍යුත් තැපැල මගින් ආයුර්වේද උපදේශන සේවාවද භාණ්ඩ ප්‍රවාහන සේවා මගින් ඖෂධ වර්ග ලබා ගැනීමේ පහසුවද සලසා ඇත. වෛද්‍ය නෆිස්ටීන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිතරයෙකි. අනතුරුව රජරට විශ්වවිද්‍යාලයේ හා ආයුර්වේද වෛද්‍ය සභාවේ සහතික පත්‍ර ගණනාවක් දිනාගත්තේය. ඉන්පසු විදේශගත පුහුණුව සඳහා ඉන්දියාවට ගොස් චර්ම වේදය හා චර්ම රෝග පිළිබඳ විශේෂඥ පාඨමාලාවක් හදාරා ආයුර්වේදය හා රූපලාවන්‍ය සඳහා ඩිප්ලෝමා සහතිකයක් ලබා ගන්නා ලදී. සියවස් පහක අතීතයකට උරුමකම් කියන පුස්කොළ පොත් ඇසුරින් ආයුර්වේදය පිළිබඳ ගැඹුරු හැදෑරීමක යෙදුණු වෛද්‍ය නෆිස්ටීන් මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ හා පාකිස්තානයේ ඖෂධ පැලෑටි පිළිබඳ දීර්ඝකාලීන පර්යේෂණ ගණනාවක නිරත විය. බටහිර වෙදකමින් නිසි සුවයක් නොලැබූ සුදු කබර හා පොතු කබර රෝගීන් දහස් ගණනක් නිට්ටාවට සුවපත් කළ පාරම්පරික මහාර්ග ආයුර්වේද ඖෂධ සංග්‍රහයක් එතුමන් විසින් සොයාගනු ලබන්නේ මෙකී දැවැන්ත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. සිද්ධ ආයුර්වේදයේ සුදු කබර හෝ ස්පීත්‍ර ලෙසත් බටහිර විද්‍යාවේ විටිලිගෝ හෝ ලියුකොඩර්මා ලෙසත් හැඳින්වෙන මෙම රෝගය නිසා කාන්සාව සන්තාපය පිළිකුල මෙන්ම සමාජයේ අනුකම්පාව ආදී සංකීර්ණ හැඟීම් සමුදායක් ඇති කරවයි. මෙම ආබාධය වන්නේ පළමුව ඇස් වටා දෙතුල් හා ඇඟිලි තුඩු ආදී ස්ථානවලින් ආරම්භ වී සුදු පැහැ කුඩා පැල්ලම් මගින් සමෙහි ස්වභාවික වර්ණය ක්‍රමයෙන් ඉවත්ව යෑමයි. අනතුරුව නිසි ප්‍රතිකාර නොලදහොත් ශරීරයේ සෙසු කොටස්වලටද ව්‍යාප්ත වේ. මෙය රෝගියාගේ ශාරීරික වේදනාවක් හෝ දෛනික කටයුතු කෙරෙහි හෝ අවහිරතාවයක් ඇති නොකරන නමුත් බරපතල සමාජ අපකීර්තියක් හා දැඩි මානසික පීඩාවක් ජනිත කරවයි. අපගේ දැක්ම සුදු කබර හා පොතු කබර යනු මානසිකව පීඩා විඳිය යුතු බරපතල රෝගාබාධයක් නොව උත්සාහය හා කැපවීම තුළින් ඉතා අඩු වියදමකින් නිට්ටාවටම සුව කරගත හැකි සරල රෝගයක් බව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීමයි. මෙමකින් ජනතාවට චර්ම රෝගවලින් වැළකී සිටිමින් සිය ජීවිතවල ගුණාත්මක යහපැවැත්ම ආර්ථිකමය වශයෙන් සහනදායි ක්‍රමවේදයන් ඔස්සේ සලසා ගැනීමට අවකාශ සැලසෙනු ඇත. අපගේ මෙහෙවර වන්නේ තිරසර චර්ම සෞඛ්‍යයකට හා යහපැවැත්මකට අවැසි ගුණාත්මක නිෂ්පාදන හා සේවා සපයමින් ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික චර්ම වෛද්‍ය ක්‍රම භාවිතාව ජනප්‍රිය කරවමින් ප්‍රවර්ධනය කරවමින්
එය මනාව ජනතාව අතර ප්‍රචලිත කිරීමයි. මම හිතනවා අපි සමාජ අපි ජීවත් වෙන සමාජය තුළ සිදුවෙන ඕනම සංසිද්ධියක් ගත්තොත් එහෙම ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික විද්‍යාත්මක යථාර්ථය සහ සමාජ විද්‍යාත්මක යථාර්ථය. මම අද කතා කරන්න සතුටුයි. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ ලාංකීය සමාජය තුළ තිබෙන නොඑක් රෝගී තත්ත්වයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කතිකාවක් වගේම සමාජ විද්‍යාත්මක කතිකාවක් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මේ චර්ම රෝග වලත් මේ සුදු කබර පොතු කබර කියන මේ රෝග විශේෂයන් ගත්තොත් එහෙම ඔය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කතිකාවක් වගේම සමාජ විද්‍යාත්මක කතිකාවක් තියෙනවා. එකෙන් මම අදහස් කරන්නේ ඒ පිළිබඳව සමාජ සංස්කෘතික විශ්වාස පද්ධතිය පිළිබඳව අදහස ඉතා වැදගත්. මොකද සමහර වෙලාවට වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි දේවල් සමාහලට ඕන්ට කරන්න පුළුවන් වුණත් ඕන්ට තියෙන විශේෂ අභියෝගය තමයි මේ රෝගී තත්ත්වයන් සහ රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය පිළිබඳව මිනිසුන්ගේ ආකල්ප අදහස් විශ්වාස සහ සංස්කෘතික දේවල්. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ලාංකීය සමාජය තුළ ගොඩාක් රෝගී තත්ත්වයන් ගත්තොත් එහෙම ඒ රෝගී තත්ත්වයන් තුළ අපි විශ්වාස කරන දෙයක් තමයි දැන් අපි ගත්තොත් එහෙම පිළිකා රෝගය ගත්තත් රෝගියා ජීවවිද්‍යාත්මකව ලබන අභියෝගවලට වඩා සමාජ වශයෙන් ලබන අභියෝග ඉතා බරපතලයි. සමහර වෙලාවට ඔවුන්ව මානසිකව පීඩාකාරී තත්ත්වයකට ලක් වෙනවා, සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා මේ චර්ම රෝගයට අයති මේ සුදු කබර සහ පොතු කබර කියන රෝග විශේෂයන් එක්ක. ඉතින් ඒකෙදි වෙන්නේ ඔවුන්ව යම් ආකාරයකට සමාජයෙන් බහිෂ්කරණයට ලක් වෙනවා. ඔවුන් සමාජයෙන් කොන්කිරීමක් සිදු වෙනවා. ඒක හරහා ඒ පුද්ගලයා ඔය පුද්ගලයාගේ පවුලේ සමාජිකයෝ ඒ සියලු දෙනාවන් සමාජයේ තුල ආන්ත්‍රීකරණයට ලක් වෙලා ඔවුන් කොන්වීම තුල ඔවුන් අසරණ වෙනවා. ඒක නිසා සමහර වෙලාවට ඒ පුද්ගලයන් තමුන්ට හානිදායක දේවල් පවා කරන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන් මෙතනින් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා සමාජයේ මෙය සඳහා ප්‍රතිකර්ම ක්‍රමවේද තියෙනවා. ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා අද අපි දකින්නේ සමහර වෙලාවට HIV වෙන්න පුළුවන්, පිළිකා වෙන්න පුළුවන්, ඒ වගේ මේ චර්ම රෝගවලට ප්‍රතිකර්ම තියෙනවා. ඒ ප්‍රතිකර්ම සඳහා සමාජයේ දැනුවත් කිරීම ඉතා වැදගත්. මොකද හේතුව ඒ සමාජ යථාර්ථයේ තුල අපි වැරදි නිගමනවලට එළඹෙන්න හොඳ නැහැ. සමහර වෙලාවට ලාංකීය සමාජයේ අපි දකිනවා ගොඩාක් දෙනෙක් මේ රෝගී තත්ත්වයන් පිළිබඳව හරි අවබෝධයක් නිසි දැක්මක් නැති නිසා ඔවුන් වැරදි ක්‍රියාවන් වලට පවා පෙළඹෙනවා. විශේෂයෙන්ම සීදී නසා ගැනීම වගේ දේවල්. සමහරට ලංකාවේ වාර්ෂිකව 5000ක් වගේ ප්‍රමාණයක් සීදී නසා ගන්නවා. ගොඩක් අය උත්සාහ කරනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ රෝගී තත්ත්වයන්. ඉතින් මගේ විශ්වාසය තමයි සමාජ විද්‍යාත්මක කැටියට මම හිතනවා මුලින්ම සමාජයට සහ අපි බුද්ධිමතුන්ට වගකීමක් තියෙනවා මෙවැනි වැරදි මතයන් ඉවත් කිරීම. ඒ මතයන් ඉවත් කිරීමෙන් තුලින් පමණයි රෝගීකට ඒ තත්ත්වයෙන් යම් සුවයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම හිතන හැටියට අද වෙනකොට බොහොම සාර්ථකව මේ චර්ම රෝගවලට ප්‍රතිකර්ම තියෙනවා. ඒවට දීර්ඝකාලීන නිතාවට සුවය ලබන්න පුළුවන්. හැබැයි ඒ සඳහා වඩාත් වැදගත් වෙන්නේ ඔවුන්ගේ මානසික ධෛර්ය, චිත්ත ධෛර්යය. ඔවුන්ගේ සමාජ වශයෙන් තියෙන ඔවුන්ට විශ්වාස පද්ධතිය සහ ඔවුන්ට සමාජයේ අනිත් මිනිසුන් ලබා දෙන මානසික සහයෝගිතාවය. මේ තුළින් අපිට පුළුවන් මේ තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගන්න. ඉතින් මං හිතන්නේ සමාජ විද්‍යාත්මකව මම කියන්න කැමති මේ රෝගය පාලනය කිරීම සහ සුව කිරීම සඳහා අවශ්‍ය කරන මානසික පසුබිම සහ ඒ සඳහා අවශ්‍ය කරන සංස්කෘතික කතිකාව අපිට අවශ්‍යයි. ඒ තුළින් පුළුවන් මේක යම් විශාල මට්ටමකට මේක පාලනය කරලා ඒ වගේම ඔවුන්ගේ මානසික සහ කායික සුවය ඔවුන්ට ලබා දීමට. ඉතින් ඒ සඳහා අපිට ජාතික වශයෙන් වැඩපිළිවෙලක් අවශ්‍ය නම් මෙවැනි ක්‍රියාකාරකම් හරහා මං හිතන්නේ මේ පුද්ගලයින්ට ලොකු මානසික සහ සංස්කෘතික දිරිමත් කිරීමක් කරනවා. මේක අපි අගය කරන්න ඕන. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි කියලා තියෙනවා අර වෙදකමට වඩා හෙදකම තමයි ප්‍රබලයි කියලා. විශේෂයෙන් මේ සත්ක්‍රියාවත් එක්ක මිනිසුන්ගේ මේ මානසික තත්ත්වය ප්‍රගුණ කිරීමට සහ ඔවුන්ගේ ඔවුන් ජීවත් වෙන කාලය වැඩි කිරීමට වෛද්‍ය විද්‍යාවට වඩා සමාජයේ සහ සංස්කෘතික විශ්වාස පද්ධතියේ කළ හැකි කාර්යභාරය ඉතාම ඉහළයි. ඉතින් මම විශ්වාස කරන්නේ මේ සරහා අපිට මේක අවම කරගන්න පුළුවන් කියන එක මගේ දැඩි විශ්වාසයයි. මේ සම්බන්ධයෙන් තව මම එක කරුණක් ඉදිරිපත් කරන්න කැමතියි. පොදුවේ ගත්තහම මේ රෝගය පිළිබඳව ප්‍රතිකාර කරන පුද්ගලෙක් තමයි අපේ වෛද්‍ය නපිස්තින් මහත්මයා. ඔහු මා විශ්වවිද්‍යාලයේ එක කාලේ හිටපු කෙනෙක්. ඔහු මගේ
මිත්‍රයෙක් නමුත් මම දන්න කියන පරිදි මට ආරංචිච්ච පරිදි ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝකාලීන ප්‍රතිකාර ක්‍රමවේදයක් කරන් යනවා ඒ සඳහා ලොකු ඔහුට ඉල්ලුමක් සහ සහයෝගයක් ඒ ප්‍රදේශවාසීන්ට සහ අනිකුත් ප්‍රදේශවල සිදු වෙනවා මම හිතන්නේ මේ වෙලාවේ ඔහු යම් ආකාරයක යම් සමාජ සත්ක්‍රියාවක් කරනවා ඒ සඳහා අපි අපිට පුළුවන් ඉහළ දායකත්වයක් ලබා දී යුතුයි විශේෂයෙන්ම මම දකින්නේ ඔහුට ඔහු මේ තුලින් ඒ ප්‍රදේශයේ සියලු ජනකොටස් එක්ක සහයෝගයෙන් කටයුතු කරමින් සමහර වෙලාවට ඒ කියන්නේ ඉස්ලාම් සංස්කෘතිය තුළ තිබෙන සිංහල සංස්කෘතිය තුළ තිබෙන බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන සියලු දේවල් ඒකරාශී කරගෙන තමන්ගේ මේ ප්‍රතිකාර ක්‍රියාදාමයේ ඉස්සරහට කරන් යනවා අපි හිතන අපි ඔහුට සුබ පතනවා ඒ වගේම ඔහුගේ ක්‍රමවේදය සාර්ථකයි කියන එක අපිට මනාව පැහැදිලි වෙනවා ඔහු සමග ඉන්න ඒ කාර්ය මණ්ඩලය සහ ඔහු සම්බන්ධයෙන් අදහස් දක්වන රෝගීන් නිසා අපි හිතනවා ඉතා සාර්ථකව ඔහු ඉදිරියට යනවා ඒ තුලින් ශ්‍රී ලංකාවේ මේක ඉතා බෙහෙවින් පාලනය කිරීමට පුළුවන් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරලා ඔහුට සුබ පතනවා මෙම සුදු කබර හා පොතු කබර රෝගාබාධය සඳහා වන හේතු සත්‍යෙමින්ම මිත්‍යාවද පදනම් කරගත් කරුණු රසකින් සමන්විත වේ මේ අතරින් වඩා ජනප්‍රිය මතයක් වන්නේ මීයන් පූසන් හෝ සර්පයින් දෂ්ට කිරීම නිසා මෙය ඇතිවන බවයි තවත් පිරිසකගේ අදහස වන්නේ මෙය දේව සාපයක් බවය නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සත්‍යය වන්නේ සමහේ ස්වභාවික වර්ණය ලබා දෙන මෙලනින් වර්ණකය ක්‍රමයෙන් හීන වී යාමය මෙයට අමතරව දියවැඩියාව නිදන්ගත පීන සහ මානසික ආතතිය මෙම රෝගී තත්වය ඉහළ නැන්වීමට හේතු වේ බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා සැලකිය යුතු මට්ටමේ ප්‍රතිකාරයක් නොමැති වූවත් ආයුර්වේදීය ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන් මහා නිට්ටාවටම සුව කරගත හැකිය ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාවය රඳා පවතින්නේ වා පිත් සෙම් යන ජීව සාධකවල මනස සමබරතාවය මතය මෙම සමබරතාවය බිඳී යාමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වන අතර සුදු කබර හා පොතු කබර රෝගද මෙලෙස සමබරතාවයේ බිඳී යාමෙන් ඇතිවන්නකි මේ එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබර ප්‍රභේද තුනක් හඳුනාගෙන ඇති අතර ඕනෑම ප්‍රභේදයක් ආයුර්වේදීය ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කළ හැකිය එහෙත් රෝගය පැතිර ඇති ක්ෂේත්‍රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැකි අතරම රෝගයේ පැතිරීම වැඩි වුවහොත් සුව වීමට ගතවන්නා වූ කාලයට වැඩි විය හැකිය ආයුෂ් කේන්ද්‍රයේදී වෛද්‍ය නෆිස්ටීන් මහතා සිය ප්‍රතිකාර සඳහා බටහිර සිද්ධ ආයුර්වේදය හා යුනානි ශිල්ප ක්‍රම සියල්ලේම එකතුවක් යොදා ගනී. පළමුව රෝග විනිශ්චයේදීම චර්ම පරීක්ෂාවේදී සිය සහයට නූතන ස්කෑන් හා එක්ස්රේ තාක්ෂණය යොදා ගන්නා අතර අපිරිසිදු ලේ ඉවත් කිරීමට කපින් ක්‍රමය නම් යුනානි ශිල්පය භාවිත කරයි. අවසානයේ සිද්ධ ආයුර්වේදයේ ප්‍රතිකර්ම අනුව යමින් ශරීර අභ්‍යන්තරයේ සුව වීමට අරිෂ්ඨ ආසව ගුලි කල්ක ආදියද සම මතුපිට සුව වීමට තෙල් ආලේපන පත්තු ආදියද භාවිතා කරයි මගේ නම ඉන්දිකා වන්‍යාරච්චි මම ආවේ කොට්ටාවෙන් මගේ ලොකු බබාට මේ හැම සුදු වීමේ රෝගයේ වැළඳිලා මේ ડોක්ටර් ගැන දැනගන්න ලැබුණා ඉතින් මම මේ ස්ථානයට ඇවිල්ලා මගේ ලොකු බබාගේ ගැන විස්තරේ ડોක්ටර් කිව්වට පස්සේ ડોක්ටර් මට වෛද්‍ය උපදෙස් දුන්නා මේ විදිහට බබාට බෙහෙත් කරන්න කියලා ඊට පස්සේ මම ඒ ආකාරයෙන්ම බෙහෙත් කරා බබාට රෝගය වැළඳුනේ 2008 වර්ෂයේ 2014 වෙනකම් බබාට ડોක්ටර් කියපු ආකාරයෙන්ම බෙහෙත් මම කරා ඊට පස්සේ බබා 2014 ડોක්ටර් කිව්වා මෙහෙමයි බෙහෙත් නවත්තන්න බබාට දැන් සුවයි කියලා. ඇත්තටම දැන් බබා හොඳ සුවයෙන් ඉන්නවා. මගේ ඊට පස්සේ මගේ දෙවනි බබාටත් මේ රෝගය වැළඳුණා. 2008 වර්ෂයේ ඉඳන්ම එයාටත් මම බෙහෙත් කරා. දැන් තවමත් මම බෙහෙත් කරනවා. දැන් ගොඩාක් බබාට සුව වෙනවා. ඉතින් මේ ડોක්ටර්
ගැන හරි මේ මම දැනගත්ත විදිහට මේ රෝගය සඳහා මේ ડોක්ටර් තමයි ඉන්නේ. ඉතින් මම කියනවා අනිත් අයටත් මේ වගේම මේ ප්‍රතිකටම ප්‍රතිකාර කරලා ඒ ડોක්ටර් කියන ආකාරයටම නිවැරදි ලෙස ප්‍රතිකාර කරොත් මේ රෝගය අනිවාර්යෙන් නිට්ටාවට සුව කරගන්න පුළුවන් කියලා මම හිතනවා. සියල්ලෙම ශරීරයේ නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන අතර ආයුර්වේද ප්‍රතිකාරවලට ආවේනික අයුරින් මේවායේද අහිතකර ප්‍රතිඵල කිසිවක් නොමැත. තවද රෝගියා අනුභව කරන ආහාර පානත ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතර මුරුන්ගා මුකුණු වෙන්න වැනි පල වර්ගද දියුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තනහාල් කැලද ඉක්මන් සොය සඳහා හේතුකාරක වේ. එලෙසම සියලු ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සඳහා අපත්‍ය වන අතර ප්‍රතිකාර කෙරෙහි අහිතකරව බලපායි. විජිතපුර කලාවද පදිංචි වෛද්‍යාචාර්ය එන් අපීස්තීන් වෛද්‍යාචාර්යතුමා සුදු කපර වෙදකම් පිළිබඳව ලංකාවේ ප්‍රවීණයෙක් බව අපි හැමදෙනාම පිළිගත යුතු වෙනවා. එතුමා දේශීය වෛද්‍යවරුන්ට ලෙඩුන්ට පමණක් නෙවෙයි විදේශීය ලෙඩුන්ටත් වෙදකම් කරන වෛද්‍යවරයෙක් බව අපි හොඳ ආකාරම දන්නවා. ප්‍රියමනාප වෛද්‍යවරයෙකු විදිහට සමාජය තුළ කටයුතු කරන බව අපි දන්නවා. එනිසා එතුමාගේ මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට අපි එතුමට ආශිර්වාද කරනවා. ඒ වගේ මේ ආශිර්වාදය තුලින් මේ රටේ පමණක් නොව විදේශීය රටවල් වල ඉන්න ඒ සුදු කබර නැමැති ලෙඩටපත් වූවන් සුව කිරීමට එතුමාට දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. විටිලිකෝ ලංකා ඖෂධ නිෂ්පාදනයේට බොහෝ ආකාරයේ අමුද්‍රව්‍ය අවශ්‍ය වන අතර ඉන් සමහරක් දුර්ලභ හෝ වඳ වී යන තත්ත්වයට පත්ව ඇත. සමහර පැලෑටි අපගේ ඖෂධ වගා පිම්බල මනාව වගා කිරීම අතර අනෙක් වා නෙලාගන්නේ වියලි කලාපයේ ස්වභාවිකව වැඩුණු වනාන්තරවලිනි. බොහෝ විට අපගේ මූලාශ්‍රයන් ස්වභාවික පරිසර පද්ධතීන් මත යැපෙන බැවින් පරිසරය කෙරෙහි වන බලපෑම අවම කිරීමේ අභිලාෂය පෙරදරිව හැකි පමණ අපගේ අමුද්‍රව්‍ය සඳහා ස්වභාවික තත්ත්ව යටතේ වගා කටයුතු සිදු කිරීමට අප මේ වන විට සැලසුම් කර ඇත්තෙමු. එහි එක් ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය නෆිස්ටීන් මහතාගේ මූලිකත්වයෙන් කැකිරාව ඇලකමුව විද්‍යාලයේ සකස් කරන ලද ඔසු උයන සමස්ත ලංකා හොඳම ඔසු උයන බවටද පත්ව ඇත. අපගේ නිෂ්පාදනාගාරයේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නේ අනෙකුත් තෙල් හා පැණි වර්ගද ඉහළම ගුණාත්මක තත්වයෙන් ලබා ගැනීමට විටිලිගෝ ලංකා තත්ත්ව කළමනාකරණ අංශය නිරතුරුවම කැප වී සිටි. අතීතයේදී කැකිරාව සෙක්කුපිටිය ග්‍රාමයේ නිපදවන ඉහළම තත්වයේ තලතෙල් භාවිතා කළ නමුත් එම කර්මාන්තයේ බිඳවැටීමෙන් අනතුරුව අඩුමිලට වෙළඳ පොලේ ඇති තලතෙල් භාවිතා නොකර වෛද්‍ය නෆිස්ඩීන් මහතා සිය නිෂ්පාදනාගාරයේම එම තෙල් වර්ග නිපදවා ගනි.
විටිලිකෝ නිෂ්පාදන මගින් සුදු කබර හා පොතු කබර රෝග සඳහා සාර්ථකව හා හොඳ විශ්වාසයකින් යුතුව ප්‍රතිකාර කළ හැකිය. ආයුෂ් කේන්ද්‍රයෙන් ප්‍රතිකාර ලබා ගන්නා ඔබට විවෘත වෙළඳපොළෙන් ලබා ගන්නා කිසිදු ඖෂධයක් ලබා නොදෙන අතර ඔබගේ සුබසිත උදෙසා අප යොදා ගන්නේ අපගේම නිෂ්පාදනාගාරයේ නිමඋම් පමණකි. මාවේ පුත්තලම සාලියවා නීල බැම්මේඳලා ආවේ. මගේ නම එස්.පී. සුජිත් නිසාන්ත. මම දැන් අවුරුද්දක් පෙළේ නම් මෙතනින් බෙහෙත් කරනවා මගේ සුදුකබර රෝගය සඳහා. මට දැන් ගොඩක් සුව වෙලා තියෙනවා. ගොඩක් සමාජය කියනවා මේ රෝගය සුව කරගන්න නොහැකි කියලා. නමුත් ડોක්ටර් නොකිෂ් ඩිංගේ ප්‍රතිකාර අනුව මම රෝගය අවුරුද්දක් විතර කාලය සීමා තුළදී ගොඩක් සුව කරගෙන තියෙනවා. ගොඩක් සෑහෙන්න තරමට රෝගය සුව කරගන්න හැකියාව ලැබුණා. 2013 නොවැම්බර් මාසයේ ඉඳන් වාගේ තමයි මම බෙහෙත් ජණ්ඩාවේ මේ කාල සීමාවදී ගොඩක් සුව කරගන්න ලැබුණා. මේ රෝගයේ හැදී ඇති තවත් කට්ටිය ඉන්නවා නම් උපමාව මේ ડોක්ටර් නවීෂ් ඩිංග හමු වෙලා බෙහෙත් කරගෙන මුනි රෝගය සුව කරගන්න කියලා මම ආරාධනා කරනවා. විටිලිකෝ නිෂ්පාදන ප්‍රතිලාභ අතුරු ආබාධ කිසිවක් නැත. දිගු කාලීනව රෝග මැඩ පැවැත්වීම වැදගත් ශරීරාංග සඳහා කිසිදු හානියක් නොවීම රෝගාබාධ සඳහා සරල ස්වභාවික විෂ රහිත ආර්ථිකමය සහනදායි විසඳුමක් වීම ප්‍රතිශක්තිකරණය නිසි පරිදි සකස් කිරීම මම හබරාදුව ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්නේ මීට අවුරුදු 10කට වගේ ඉස්සරින් හැම පොතු කබර නැත්තම් සොරයිසිස් කියන හමේ රෝගය හටගත්තා අවුරුදු 10ක් විතර බටහිර ප්‍රතිකාර තමයි කරේ ඉතින් ඒ වගේ යම් මට්ටමකට සුවයක් ලැබෙනවා తాවකාලිකව නමුත් නැවත නැවත මතුවෙන නිසා අන්තර්ජාලයේ ඔස්සේ එක්තරා සාමින්හාසේ නමක්ගේ මාර්ගයෙන් නපිස් දීන් මහත්මයාගේ මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුලින් නෙට්ටාවට සුව කරන්න පුළුවන් කියන බව මේ මහත්මයා දැනුම් දීලා තියෙනවා ඒ නිසා මම මේ ප්‍රතිකාර ක්‍රමය සඳහා ඒ බෙහෙත් ලබා ගන්න අද මේ අවස්ථාවට පැමිණියා. චර්ම රෝග සඳහා ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර කරමින් පුංචි පියවරකින් ආරම්භ කරන ලද ගමන අද වන විට දැවැන්ත අධිරේකයට ගෙන යන්නට අප සමත් වූයෙමු. විටිලිකෝ ලංකා මේ වන විට ලංකාවේ සතර දිග් භාගයේම ආවරණය වන පරිදි කටින් කටට යන ආරංචි මාත්‍රයෙන් පවා ප්‍රචාරණය ලැබ කුරුණෑගල පුත්තලම කොළඹ ගාල්ල මාතර රත්නපුරය බදුල්ල මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ ගණනාවකින් නිතිපතා කැකිරාව ආයුෂ් කේන්ද්‍රය වෙතට ප්‍රතිකාර සඳහා යොමු වෙමින් පවතී. ලොව පුරා බොහෝ රටවල සිටින රෝගීන් නූතන තාක්ෂණය භාවිතාවෙන් විද්‍යුත් තැපැල් මගින් සිය ගැටලු රෝගී සංකුලතා රෝග නිදාන වාර්තා පරීක්ෂණාගාර වාර්තා සහ චර්ම රෝගයන් ආසාදනය වූ ශරීර කොටස්වල ඡායාරූප ආයුෂ් කේන්ද්‍රය වෙතට යොමු කර ගුවන් තැපැල් මගින් අදාළ ඖෂධ ඒ රටවලට ගෙන්වා ගැනීමේ පහසුව සලසා ඇත. මේ වන විට කැනඩාව ස්වීඩනය ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව ජපානය එක්සත් අරාබි එමිරු රාජ්‍යය ආදී රටවල් ගණනාවක රෝගීන් මෙලෙස සුවය ලබා සහ ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය දශකයේ පුරාවටම අප විසින්
බොහෝ ජාතික හා අන්තර්ජාතික සමුළු සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනවලට සහභාගී වෙමින් අපගේ වටිනා සේවාවන් හා මේ අසම සම චර්ම රෝග ප්‍රතිකාර ඖෂධ ජනතා වෙත ප්‍රවර්ධනය කරමින් ඒ පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීමට කැප වූයෙමු විටලිකෝ ලංකා ආයතනය නිරතුරුවම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කෙරෙහි සංවේදී වන අතර හැකි සෑම අවස්ථාවකදීම ප්‍රජා සත්කාරක සේවා සඳහා සිය දායකත්වය නොමසුරුව සපයන්නෙමු එලෙසින්ම විවිධාකාර වූ චර්ම රෝගවලින් පීඩා විඳින දරුවන් දුප්පත් පිරිස් හා ජේෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීමටද අප කටයුතු කළෙමු පරම්පරා පහකට අධික කාලයක් පුරා අනේකවිධ බාධක කම්කටොළු අභිභවා අප්‍රතිහත ධෛර්යයෙන් මෙන්ම අසීමාන්තික කැපවීම තුළින් නවෝත්පාදන විසඳුම් සමගින් චර්ම රෝග හා ඒ ආශ්‍රිත රෝගාබාධ සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුතු ප්‍රතිකාර විධි ක්‍රම සාර්ථකව ගොඩනැංගූ විටිලිකෝ ලංකා අනාගතයේ ශ්‍රී ලාංකේය ආයුර්වේද ශාස්ත්‍රයේ නිම්වලලු පුළුල් කරන බව නොඅනුමානය අමතන්න චර්ම රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය එන් නවිස්ඩීන් මහතා විටිලිකෝ ලංකා ආයුෂ් ආයුර්වේද කේන්ද්‍රය කලාවැව විජිතපුර වෙබ් අඩවිය www.vitalikolanka.com